Tree the Harm YouTube channel. රාගය දරුණු ගින්නකි. කෝපය මහා අපරාධයකි. පස්කම් මහා දුකකි. නිවන ඉතා උතුම් සැපතකි. සුඛවග්ගය ධම්මපදය. සදැහැති කාරුණික පින්වතුනි, අද ඔබට ජීවිතයට වටින කවි දේශනාවක් එකතු කරන්නටයි මගේ සූදානම. අනිත්‍ය වඩා රහත් වූ තෙරණුවෝ යනුවෙන් මා මෙය නම් කළා. පින්වතුනි, අහන්න දෙසවන් යොමාගෙන ජීවිතේ අනිත්‍ය බව මෙනෙහි කොට නිවන් පසක් කරගන්නට මේ කවිබණ දේශනාව ඔබට හොඳ ආදර්ශයක් සපයාවි. රාගෙන් දැවි හදවත පිච්චි යනවා, ද්වේෂය නිබඳවම වෛරය අවුලනවා, පස්කම් නිබඳවම දුක් ගිනි ගෙන දෙනවා, මින් මිදුනොතින් නිවනේ ඔබ සැනසෙනවා. ඒගන පහදවන්නට ඔබ හට නැවත සොයනෙමි කතාවක් මින් පසුවට දියත. ලැබුමට මාතුව සැමටම නිවනේ සැපත, සීහලවත් තුවෙනි අද දින කවි පුවත. සුරට නම් ජාන පදය කිවන්නේ, දහමේ අසිරිය පැතිරියන්නේ, සසරේ මාවත කෙටි කරගන්නේ, අවසානේ නිවනින් සැනසෙන්නේ. අසිරිමත් තෙරුවනේ ගුණස්කන්ධය නමදිමින් අද දින ඔබට කාව්‍යමය ධර්මදේශනාවෙන් දේශනා කිරීමට සූදානම් වන්නේ සීහල දීපෙහි ඈත අතීතයේ සිදු කතා පුවතකි. සීහල දීපෙහි සුරට්ඨ නම් ජනපදයක දැහැමින් සෙමින් ජීවිතය ගත කරපු ලබන මිනිසුන්ට දහමේ ආස්වාදය ලැබී මෙවැනි දෙයක් සිදු කිරීමට තීරණය කරනු ලබනවා. බන සුමට යන මිනිසුන් අතරේ තරුණයෙකුට දැනීලා දුක සසරේ, පැවිදිවන්න හිතුවාමි අතරේ, ඒ ගැන නිබාදව මුවාගින් මැතිරේ. වෙහෙරකවන්නට යනවා පැවිදි, ඇත භක්තිය හදවත යට විහිදී, ශ්‍රද්ධාවට
නිබාදව මුල් තැනදී තෙරුවන් ගුණයට නිබාදව නමදී මේලෙස කාලක් පැවිදිව දිවි ගෙන යන්නේ කෙලෙසුන් ටිකෙන් ටික ඉස්මතු වී එන්නේ කෙලෙසුන් මාඩින්නට හිත නැහැ ඉඩ දෙන්නේ ආවසන රාගයෙන් කඳුලක පැටලෙන්නේ එදා පැවිදි මිමිට පත්වීමට කල්පනා කළ මේ තරුණයා විහෙරක පැවිදි බව ලබා කාලයක් ගත වී යන විට සිතේ රාගය, ද්වේෂය, මෝහය යන අකුසල සිතුවිලි බලවත් වෙමින් පාපයකට අතපොවනවා. තමාගේ ගී කාලයේ හිතවත්ව උන් ස්ත්‍රියක් සමග රාගයෙන් වෙලි පින්වතුනි සිවුර හැර දමා යන්නට තීරණය කරනු ලබනවා. රාගෙන් දෑවේන වීට නොපේනේ පැවිදිසුවේ මිය පොදු දෙයකි පින්වතුනි නිබඳලොවේ රාගෙන් පෙළුණු ජීවිත සැම විටම දැවේ ඇයි අත පෙව්වේ මෙහිමියෝ මෙලෙස පාවේ සසුනට සේනේහි වඩමින් ගිහි ගෙදර හැර ඇවිදින් පැවිදිවි විලසින් පිනකි පෙර හැඟුමන් සමග සුළු මොහොතක් සටන් කර ගිහි දිවි මගට යනවායාලි සිවුරු හැර ගිහි කල තමාගේම මිතුරිය වී සිටියා මේකල සතුරියක් විලසට ළඟ සිටියා රාගය වැඩෙන සේවාදනින් මග හැරියා ගැහැණිය නිසා හිමි නම සිවුරත් හැරියා පින්වතුනි එදා මේ හිමි නම සිවුර හැර දමා ගොස් විවාහ ජීවිතයක් ගත කරමින් මහා දුකක පැටලී සිටින විට මෙවැනි සිදුවීමක් අත් විඳීමට සිදු වෙනවා. අපරිමාණ දුක් දොම්නස් පිරි ගිහි ජීවිතය තුළදී මෙම තරුණයාට විඳීමට සිදුවන දුක් වේදනාවෝ මොනවාදැයි කියා සොයා බලමු අපි මින් ඉදිරියට. කාලය මීලෙස ගත වී යනවා යු
සුගදිවියේ කාම් සැපවාලදනවා බිරිඳ ගැබිනියක් වීලායනවා දරුවා ලබන්නට කාලය එනවා දරුවා ලබනට මගතොට ගෙවලා මාපිය වෙතටම යායුතුය ඌවටැන් ලබමින් සුවසේ හිඳිමින් ඒකටයුතු සිදු කළයුතුය මායෙහි කැඳවා ගෙනයමත් දැන් සත්තකින්ම නිති ඔබ සතුය දරුවා ලැබෙන්නට කාලය නාවා මා කියනාදේ බලගතුය බිරිඳගේ ඉල්ලීම නොහැක ඉවත දමන්න මහට දැන් වෙනවා ඇය සමගින් යන්න බෑමි මොහොතේ නම් මට ගැලවී ඉන්න සිදුවෙනවා බිරිඳ සමග දුරු රට යන්න එදා පින්වතුනි මේ රාගයෙන් බැඳුණු ස්ත්‍රියට දරුවා ලැබීමට උපැවිදි වූ මේ තරුණයාත් බිරිඳත් මහාමග ගමන් කරන්නේ දෙමව්පියෝ දකින්නට යෑමටයි මහාමග බිරිඳත් සමග ඉතා අපහසුවෙන් ගමන් ගන්නා අතරතුරේ බිරිඳට විලිරුදා වැතිවී මහා වේදනාවෙන් කෑමුර දෙනවා මෙවැනි මොහොතක පූර්වත් දැකීමක් නොමැති මේ තරුණයා ඉතාමත් බියට පත්වෙනවා ගැසී මැසී මහාවේගෙන් ඇය කඳුලැලි හෙලනවාලු බිම වැතිරි අනේ අම්මි කියමින් දැන් කියනවාලු මහා පොළොවේ පස් කනසේ මහා පොළොවේ නිදනවාලු මේ තරුණයා මේ දේවල් බලන දුක් විඳිනවාලු ලේ ගුලි කැට ගැසී දෙපස සසරෙක දුක පෙනෙනවාලු අහෝ මහා දුක විඳගෙන ඇය දරුවා වදනවාලු ගැබ් මල දුටු විට තරුණයා සැබවින් කලකිරෙනවාලු පැවිදි දිවියේ වටිනාකම දැන් හොඳටම දැනෙනවාලු වැදූ දරුවාගේ සිරුරේ තිබෙනා දෑ දකින්නවාලු ඒ කුණු පය දුටු මොහොතෙම කඳුලක් නෙත නැගෙනවාලු යලිත් මහන වෙන්න කියා ඔහට දැන් කියනවාලු ඉන් පස්සේ මේ තරුණයා මේ අයුරින් කරනවාලු
දෙමව්පියෝ ළඟට දරුවා වැඳීමට ගිය තරුණියට මහ මගදී දරුවාව ලැබෙනවා. මේ සියල්ලම බලා සිටින තරුණයාට එම කුණුපය දැක සිතේ ජුගුත්සාව ඇති වී කලකිරීමක් ඇති වෙනවා. තමාගත දරා සිටි සිවුර ගලවා තමා කරගත් අමනෝඥ ක්‍රියාවේ ප්‍රතිඵලය මේදැයි ඔහු තමන්ගෙම විමසා සිටිනවා. ජීවිත ගමන ගැන හොඳටම කලකිරිලා දරුවා සමග බිරිඳත් මාව ළඟ තියලා අනියත දහම ගැන නැවතත් සිත බැඳීලා යනවා පැවිදි වන්නට සැම අතහැරලා මිතුවක් කාලක් මාලාද සැපතක් නොමැත රාගෙන් ගෙනෙන්නේ නිබාඳව මට විපත නොම යමි ගිහිගේට කිසි දින එක නැවත ලබනිමි පැවිදි දිවියෙන් ජීවිත සැපත සිංගව නැමැති හිමි ළඟ ගොස් පැවිදි උනේ ලබමින් කාමටහන් වනයට ඇතුළු උනේ වඩමින් බාවුන් නිබාඳව රැඳෙමින්ම වනේ මෙහිමි නාමට අවසානි මොකද උනේ සංසාරයේ නැමැති මහා සාගරයෙන් එතෙර වෙමි කියා නැවත පැවිදි වී බවුන් වඩන්නට කමටහන්ගෙන වනයට යනවා. වනගත වූ මේ හිමියන් දිවා රාත්‍රී නොබලා අතිසයෙන් වෙහෙසවි බවුන් වඩන අතර මෙවැනි සිදුවීමක් සිදු වෙනවා. බවුන් වඩන මුත් වනයේම කල් ගෙවලා සිත නැත එකඟ වී තාවමත් දුක දැනිලා කාලය මිලෙස ගත වෙයි දින සති ගෙවිලා දැන්නම් ගතම හොඳ හැටියට වැහැරිලා ඒ වනයෙම ජීවිතයෙම ගත වෙනවා ලබනා පරාජය ගැන නිති දුක් වෙනවා මරණය කරා ටික ටික දැන් ලං වෙනවා ටික දිනකින්ම මෙහිමි අපවත් වෙනවා.
අපවත් වේලා මීවනයෙම උපදින්නේ ඕපපාතිකව සිරුරක් ලැබගන්නේ පොඩිලදරුවෙක් විලසට දැන් දිස්වන්නේ සිංගව හිමිට නැවතත් ඔහු හමුවන්නේ අපවත් පීවදාල මේ හිමියන් මරණින් පසු එම වනෙහිම ඕපපාතිකව දරුවෙක් වී උපත ලබනවා මෙසේ දරුවෙක් වී උපත ලබා සිටින මේ වනයට බවුන් වැඩිමිට පැමිණි සිග්ගව හිමිට මේ දරුවා හමු වෙනවා අතීත ස්මරණ ඥානය ඇති උන් වහන්සේ මේ දරුවාගේ අතීත භවය ගැන දැන විහෙරට රැගෙන යනවා ලදරුවා රැගෙන ගොස් ආහාර පාන දී හොඳින් රැක බලාගෙන හිඳින්නේ පුංචි දවසේ පටන් බන දහම් දැන හැඳින බවුන් වඩමින් දවස ගෙවෙන්නේ පිර සසර කළ පුරුදු මේ බවේ පෙන්වයිලු ඒ ගැනත් මම මෙහිදී කියන්නේ ඕපපාතික දරුවා පන්සලේ නතරවි සැම දෙනගේ හදවතම දිනන්නේ පෙර සසරේ පුරුදු අරන් මේ බවයේ ඉපදුනා දිවි මාවත ගෙවන තරම් පිනක් පෙරදි නැති වුණා නැවතත් මේ සංසාරේ මේ විලසින් ඉපදුනා නිවන් දකින පින ආයෙත් පුරුදු ලෙසින් මතුනා සිංගව හිමියනි මේ අහගන්න ගිහි දිවියේ මට නොහැකිය ඉන්න සත්හැවිරි දිවිය එළඹුනි ඔන්න හැකිනම් දැන්මා පැවිදි කරන්න හැකිනම් දැන්මා පැවිදි කරන්න එදා සත්හැවිරි දිවියට පා තබමින් සිදු කළ ඉල්ලීම සලකා බලා අනාගතේ මහරහත් භාවයට පත්වීමට පින් ඇති බව පෙනී ඕපපාතිකව උපන් මේ පුංචි දරුවා පැවිදි බිමට පත් කිරීමටයි සූදානම් වන්නේ පෙර භවයේදී පැවිදි වී සිට ඇති කරගත් සංසාර පුරුද්ද මෙහිදී අතිශයින්ම මේ දරුවාට බලපා ඇති බව මනමින් පෙනී යන කරුණක් සම්බ දුක්ක නිත් සාරණිට
පත් කරලන්න හිස බූගා හිමියනිමා පැවිදි කරන්න මේල්ලීමට පුළුවනි සැනසුම දෙන්න එහෙනම් දැන් පැවිදි වෙන්න ඔබ සැරසෙන්න සත්වෙනි වියේ උන්නාමේ කුල කුමරු එනමුත් තිබෙනවාපින් සසරේ සපිරු යහමග ගාමන් කරමින් ගුණ දම් ඇතිරු වෙනවා පැවිදි මේ සසුනේ දැන් මියුරු ටික දිනකින්ම දාහමින් ලාදි අවබෝධ බලයක් තිබෙනවාසිත තුල නීතියෝද ලැබගෙන නිබන්ධවම ගුරුවර ආවවාද මතනය කරනවාසැම විට පාරවාද පුදුමෙකිමිවැනි දෑ පෙරනම් දැක නෑනි සත්විය එළඹි හිමිගෙන් බණදම් එයිනි මේලෙස කියා මිනිසුන්ලං වෙනවානි පොඩිහාමුදුරුවෝ සාද හම් දෙසුවානි සැමටම පහදා මුනිබානකිවා සසරේ අනියත බව දැන් දුටුවා නිවන් දකින්නට යැයි එහි සිතුවා රහත් බවට මෙහිමි පත් වූවා රහත් බවට මෙහිමි පත් වූවා එදා මේ සත්හැවිද්දි පුංචි හාමුදුරු බවුන් වඩා රහත්භාවයේ ලබා ගනු ලබනවා රහත් බවට පත්වීමට වයස කාලය ස්ත්‍රී භාවය පුරුෂ භාවය බල නොපාන බව අපට බොහෝ ඓතිහාසික තොරතුරු මගින් ප්‍රකට වී තිබෙනවා අද දින ඔබ ශ්‍රවණය කරන ලැබුවෙත් එවැනි බණ කතාවක් රහත් බවට පත්වන්නට විදර්ශනා වඩන්නේ එවිට කිසිවෙක් නොමැතිය ආපස්සට ඇදෙන්නේ බොරු රහතුන් කොයි කාලෙත් පහල වෙලා හිඳින්නේ මිනිසුනි මොහොත
තාක් හිතලා ඒවට ආසු නොවන්නේ කල්ප ගණන් සංසාරේ කුමටද දුක් විඳින්නේ දහම් මාසා නිර්වාණය ලබන පින් තිබෙන්නේ ජීවිතේ මීරස ගැන කුමටද පාසු තැවෙන්නේ නිවන් ගමන අප ළඟමය නිරන්තරේ තිබෙන්නේ දුලබය මිනිස් බාවයක් ලැබ ඉපදීම දුලබය දහම් ආසනාපින ඇතිවීම දුලභය සසර කලපින් පාල මාතුවීම දුලභය නිවන දක්වන අය හමුවීම ඒනිසාවෙන්ම පින්වත් ඔබ සැම සියලු දෙනාම මේ දුර්ලභ වස්තු සම්පත් ලැබමින් පංචකාමයට ගිජුවේ ජීවිතයේ ගෙවා දමනු වෙනුවට දැහැමි සිතුවිලි ගොඩනංවා වැදගත්කම පෙන්වා දීමේ අද කාව්‍යමය ධර්ම දේශනාව ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගෙන අද දින කාව්‍ය ධර්ම දේශනාව රචනය කළ සගමනෝමදස් හිමියන්ටත් දේශනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් සිරස FM කාර්ය මණ්ඩලයටත් මෙසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සංසාරේ සරණ සදුක නිවාදමමු අපි බවුන් වඩා නිර්වාණය දිනෙක ලබමු අපි දැහැමි දිවිය වෙත පායුග ඔසවමු මේ අපි සාදු සිතින් හැමදාමත් දිවිගෙන යමු අපි රෝග ග්‍රහ දෝස් මැකී ගොස් මොබේ ජීවිතය නිති පුබුදු වේවා සතුට සම්පත රැඳී දිවි මග යහපතේ නිබඳව යෙදේවා පැමිණෙනා විපතින් මිදෙන්නට බණ ඇසූ පින ළඟ රැඳේවා යලිත් දිනයක බණ අසන්නට සැම දෙනාමත් මුණ ගැසේවා සැම ඉරිදාකම සිරසේගෙන එන බණහෙල දීපෙන් ලෝකෙම විසිරෙන සිරසට පතමුව දියුණුව දින දින සැමට ලැබේවා පිහිටම තෙරුවන සැමට ලැබේවා
පිහිටම තෙරුවන සැමට ලැබේවා පිහිටම තෙරුවන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්නත්